සුබදවසක් කියලා කියන ඔයාලා හැමෝටම කකුලක් වූ වලිගයක් අහිම වුවත් ඒ නවත වර්ධනය කරගන්න පුළුවන් ජීවියෙක් වෙන ඔයාලා කලින් අහලා තියෙනවද අද කතා කරන්නේ ඇක්සලෝටල් නම් එම ජීවිය ගැන ඇක්සලෝටල් කියන්නේ උභය ජීවි වර්ගයක් සාමාන්‍ය කුඩා කාලයේදී උභය ජීවීන්ට කරමල් තියෙනවා ඒ නිසා එයාලා දියට තමයි ජීවත් වෙන්නේ ඔවුන් වැඩි හිටියන් වෙද්දි කර්මල් ඡය වෙලා පෙනහළු වර්ධනය වෙනවා ඊට පස්සේ යාළ ගොඩබිමේ තමයි ජීවත් වෙන්නේ නමුත් ඇක්සලෝටල්ස් දිගටම ජලයේ තමයි ජීවත් වෙන්නේ යාළගේ කර්මල් ලස්සන පියාටු වගේ තමයි පේන්නේ ඔවුන් නිඳ හිට ජලය මත පිට සිට වාතය ආශ්වාස කිරීමට පෙනහළු භාවිතා කරනවා ඔවුන් පිහිනීම සඳහා සෑම විටම වලගේ සහ පාද භාවිතා කරනවා ඇක්සලෝටල් සාමාන්‍යයෙන් දිග සෙන්ටිමීටර් 15ක් 45ක් විතර වෙනවා බර සාමාන්‍යයෙන් රෑම් 50ක් 250ක් අතර වෙනවා ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 15ක් පමණ වෙනවා වර්ණය ගත්තම දුඹුරු කළු අළු වර්ණය සහ රෝස පැහැති වර්ණය ඇතුළු වර්ණ වර්ග කිහිපයක් පවතිනවා ඔවුන් මාළුන් පණුවන් මොලස්කාවන් සහ ජලය මතු පිට කෘමීන් වගේ සතුන් ආහාරයට ගන්නවා ඒ වගේම ඔවුන් තිලාපියන් භක්ෂියන්ගේ උදුරු බවටත් පත් වෙනවා විශේෂත්වය වන්නේ අනෙකුත් සලමන්ඩ්‍රාවරුන් මෙන්ම මෙයාලගේත් කකුලක් හෝ වලගයක් අහිමි වුවහොත් ඒ අස්ථි මාංශ පෙසි සහ සම ඇතුළුව නැවත වර්ධනය වීමයි විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනෝ යම් දිනයක ඒ මිනිසුන්ට අදාළ කරගන්න එයාල ගැහෙන සතුන් මිත්‍ර තමන්නේ වසරකට තුන් වතාවක් වන අතර මිත්‍ර 300 17 අතර ප්‍රමාණයක් දමමින් පසුව නරයේ යෙදෙනවා එයාල ස්වභාවික පරිසරය දකින්න ලැබෙන්නේ මෙක්සිකෝ නගරයේ පිටත සොචි මිල්කෝවිලේ පමණයි එයාලගින් දැනට ජීවත් වෙලා ඉන්නේ 700 1200 අතර ප්‍රමාණයක් තමයි. මෙයාල බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව තියෙනවා. වහල් පාවෙහිදී ඇක්සලෝටල් ඉතා ජනප්‍රියයි. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ඔබේ අදහසත් පහලින් comment කරන්න like කරන්න. එනම් අදට මම යනවා ආයෙත් වීඩියෝ එකකින් හමු. ජය වේවා හැමෝටම.